මේනකා ගුණසේකර කියන්නේ අප කවුරුත් ආදරය කරන ප්‍රවීණ රංගන ශිල්පිනියක්. මේ දිනවලගේ කලා කටයුතු පිළිබඳව ඇය සතියන්ත පුවත්පතකට කියලා තිබුණේ මෙහිමයි. බොහෝ අය අහනවා නදීක කලාවෙන් ඈත් වෙලාද කියලා. ඒ ගැන නදීක මොනවද කියන්නේ? මට කියන්න තියෙන්නේ මගේ ජීවිතයේ සිනමාවම නෙමෙයි කියලා. සිනමාවෙන් මම දෙයක් ලබා ගත්ත මිසක් සිනමාව නිසා කිසි දෙයක් නැති කරගත්තේ නැහැ. සිනමාව තුළ හොඳ නිර්මාණ හා අධ්‍යක්ෂකවරු හමු වුණා. සම්මාන පැසසුම් ලැබුවා. මේ සියල්ලම සමසිතින් විඳදරාගෙන මේ වන විට පවුලට මූලිකත්වයේ දීලා වැඩ කරගෙන යනවා. හොඳයි කියලා හිතන නිර්මාණයක් ලැබුණොත් පමණක් බාර ගන්නවා. 80 දශකයේ සිංහල සිනමාවේ රංගන ශිල්පිනියන් ගැන සීකරදී නදීකා ගුණසේකර කියන නම මවගේ මග පෙන්වීමෙන් කලාවට ප්‍රවිෂ්ට වූ ඇය කාංචනා චිත්‍රපටයෙන් කලාවට කොට වූ අය. ඊට පස්සේ ඩී.බී. නිහාල් සිංහයන්ගේ රෙදී නිම්නයේ සිනමාව හා රංගනය පිළිබඳ වැඩිදුර අධ්‍යයනයක නිරත වූ ඇයට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මුණගැසීම කලා ජීවිතයේ තවත් සංදිස්ථානයක් වුණා. ඒ බැත්තේගම සිනමා පටය හරහා හීන් හාමී වන්නට වාසනාව උදා වීමත් එක්කයි. බැත්තේගම චිත්‍රපටයේ හීන් හාමී ගැන නදීකාට කියන්න තියෙන මොනවද? බැත්තේගම හීන් හාමී චරිතය මගේ සිනමා දිවියට වාසනාව ගෙනාවා. 1981 ජනාධිපති සම්මානවලේ හොඳම සහාය නිලිය සම්මානයේ ඉන්නුනේ බැත්තේගම හීන් හාමි චරිතයටයි. ඊට පස්සේ නැගියන නිලිය, නවක නිලිය ආදී සම්මාන කිහිපයක්ම දිනා ගන්න අවස්ථාව ලැබුණා. එතැන් මෙදාතුරු චිත්‍රපට 50කට වැඩි සංඛ්‍යාවක මම රඟපාලා තියෙනවා. ඒ අතරින් ප්‍රදර්ශනය නොව හොඳ චිත්‍රපට ගණනාවක්ම තියෙනවා. ඒවා ගැන පොඩි දුකක් නැතුවම නෙමෙයි. ඔබ සිනමාවේ මෙන්ම ටෙලිනාට්‍ය කලාවෙත් ඇගයීම් ලකුණු පාර බොහොමයි. ඒ ගැන ඔබ මොනවද හිතන්නේ? හිමියහිමි ටෙලිනාට්‍යයට කළ රංගනයට හොඳම නිලියට හිමි සම්මානය මට ලැබුණා. ඊට පස්සේ නම් වැඩි ටෙලිනාට්‍ය රංගනයට යමුනේ නැහැ. මේ දවස්වල රංගනයෙන් ඈත් වුණත් එදාටත් වඩා අද කලාව සමග බද්ධයි. සිනිස්ටාර් පදනමේ ක්‍රියාකාරී සාමාජිකාවක ලෙසින් එදාටත් වඩා අද නිතරම කලාකරුවන් මුණගැසෙනවා. පහුගිය දවස්වල අපි සිනිස්ටාර් පදනමෙන් කටුවා පිටේ නිවසක් පරිත්‍යාග කළා. ගෘහණියක් ලෙස නදීකා වගකීම් ඉටු කරන්නේ කොහොමද? ගොඩක් කාර්යබහුල දුවගේ වැඩත් එක්ක තමයි. දුව තෙනුකි සෙහස්නා හපු ආරච්චි කොළඹ බ්‍රිටිෂ් පාසලේ 10 වසරේ ඉගෙනුම ලබනවා. එයා පොත් කියවන්න වගේම අලුත් කෑම ජාති හදන්නත් කැමතියි. මහත්තයා සුරේන හපු ආරච්චි, එයා මට මගේ කලා කටයුතු සහ බාහිර වැඩ කටයුතු සඳහා ලොකු සහයෝගයක් දෙනවා. එයාගෙන් ගෙදර දොරේ වැඩිට නම් ලොකු සහයෝගයක් ලැබෙන්නේ නැහැ. කොහොමටත් මම ඔහු ඒවායින් නිදහස් කරලයි තියෙන්නේ. දුව තෙනු ටෝනේ නිතරම මාත් එක්ක ඉන්න. දුවටත් රංගනයට කතා කළ අවස්ථා තිබුණා. ඒත් මම කැමති නැහැ දුව දැන්ම කලාවට යනවට. රඟපාන අධ්‍යාපන සුදුසුකම් හොයන්නේ නැති වුණත් හොඳින් අධ්‍යාපනය හදාරා තිබීම ඕනෙම වෘත්තියකට පහසුවක්. මම බැද්දේකම ෂූටින් කරන කාලේ උපාධිය සඳහා ඉගෙන ගත්තා. මොන වෘත්තියකලත් අපි හොඳින් ඉගෙන ගත්තොත් හොඳ පුරවැසියෙකු, හොඳ ගෘහණියක ප්‍රියමනාප පුද්ගලයෙකු වෙන්න පුළුවන්. දුව තෙනු සුනක සුරතලුන්ට හරි මාදරේ. අපේ ලේන් එකේ ඉන්නවා දැහැරකිය සුනකයන් 6ක්, ගෙදර ඉන්නවා 3 දෙනෙක්. මේ 9 දෙනාටම දිනපතාම වෙන වෙනම කෑම වෙනවා. අපිට කෑම හදන්නත් කලින් ඒ අයට කෑම වෙලා කන්න දෙනවා. බඩගින්නේ ඉන්න සතෙකුට කෑම ටිකක් දෙන එක ලොකු පිනක්. සැබවින් මේ සතුන් පමණක් නොව සියලු දෙනාටම ලේන්ගතු නිහතමානී රංගන ශිල්පිනියක්. ඇකේරුවේ එදා මෙන්ම අදටත් එලෙසම පැවතීමේ රහසය එම නොවේද? ඒ ගැන නදීකතරන්නේ මොන වගේ අදහසක්ද? මම සැලෝන් එකට යන්නේ නැහැ කිව්වොත් ඒක ඔයාලා පිළිගන්න එකක් නැහැ. අනවශ්‍ය දෙයට අනවශ්‍ය වැඩවලට ජීවිතය ගෙවා දමන මම කවදාවත් කැමති නැහැ. අපේ වයසත් එක්ක ජීවිතේ යන්න ඕනේ. ඒක බෞද්ධ දර්ශනයේ තියෙනවා. ඒත් ලස්සන වෙන්න උත්සාහ නොකලට නිරෝගී වෙන්න නම් උත්සාහ කරනවා. ඒක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. විලාසිතා ගැන වුණත් එදාට වඩා අද හිතන විදිහ වෙනස්. අද මම ලොකු දුවෙක් ඉන්න මවක් නිසා ඒ ගැන නිතරම හිතනවා. ගෘහණියක් ලෙස අපි සමාජයේ ලස්සනට ඉන්නවා වගේම ගෙදරත් ලස්සනට තියාගන්න ඕනේ. ඉතින් අවසාන වශයෙන් නදීකාට මේ කලා ජීවිතය ආපු ගමන් මාර්ගය ගැන කියන්න දෙයක්වත් ඇති නේද? මම සිනමාවට ප්‍රවිෂ්ට වූ දින සිටම මට විවිධ අයුරින් සහාය කරපු විශාල පිරිසක් ඉන්නවා. විශේෂයෙන්ම මට ආදරය කළ ප්‍රේක්ෂකයන්. ඒ අය මම මේ මොහොතේ සිහිපත් කරන්නේ බොහොම ආදරෙන්. ඔවුන් මත තමයි කලාකරුවන්ගේ මග තීරණය වෙන්නේ. ඒ නිසා මම හැමදාමත් ප්‍රේක්ෂකයන්ට ආදරේ කියලයි අය කියලා තිබුණේ. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ channel එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමටද අමතක කරන්න එපා.